जयगम श्रीलंका मेवर कुरुणैगलट मार्तु 9 සහදාය කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මම හිතන්නේ ලංකාවේ මේ දේශපාලන ඉතිහාසයේ අපිත් හැමදාම විශ්වාස කරපු අපිත් හැමදාම කතා කරන දෙයක් තමයි ලංකාවේ තියෙන මේ දේශපාලනයට ඉහළින් තියෙන පුරවැසි බලයක් ගොඩ නැගෙන්නට ඕනෙමයි කියන එක. මොකද අවාසනාවකට අපේ රට ලෝකයේ තියෙන වෙනත් දැවැන්ත රටවල් රාජ්‍යයන් එක්ක සංසන්දනය කරනකොට අපිට අද වෙනකොට අපිට මේ තත්ත්වයට රටපත් වෙලා තියෙන්නේ අපි දන්නවා රටේ නායකත්වය රට හරිපැත්තට අරන් යන්න හරි පුද්ගලයෝ සිටින් ඉන්න ඕනේ තැන්වල විශේෂයෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායක කියන තැන්වල රටක් විනාශ කරන්නට පෙළ ගැහෙන හොරු මංකොලකාරයෝ ටිකක් ඉන්න තැන්වල දේශපාලනයට විතරක් මේ රට බාර දීලා තියෙන එකේ ප්‍රතිවිපාක මම හිතන්නේ අපි ඔක්කොම අද හොඳට භුක්ති විඳිනවා මම හිතන්නේ අද ඔබගේ තරාතිරම මොන තරාතිරමක ජීවත් වුණත් ඔබ මොන වෘත්තියක හිටියත් ඔබ මොන ජාතියකට ආගමකට අයත් වුණත් මේ වෙලාවේ මේ ඇතිලා තියෙන ආර්ථික සමාජ හා දේශපාලන අර්බුද ඇතුලේ අපි ඔක්කොම බොහොම සරලව කිව්වොත් දුක් විඳිනවා. ඉතින් එතනදී මේ වගේ දේශපාලන පක්ෂවලට උඩින් තියෙන ජාතික ව්‍යාපාරයක් සියලුම මේ රටේ ඉන්න පුරවැසියන් නියෝජනය කරන එවගේම අපේ අර තිස්ස වේරගොඩ නීතිඥ මහත්මයා සඳහන් කරපු ව්‍යවස්ථාව හරහා ලැබිලා දෙන පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින සිවිල් ජාතික සංවිධානයක අවශ්‍යතාව මම හිතන්නේ දැන් සෑහෙන කාලයක් පුරාවට මේ ලංකාවේ පැලවෙන්නට අවශ්‍ය කරන වටපිටාව හැදිලා තියෙනවා. ඒක මම හිතන්නේ හොඳටම අපි දැක්කා 2021 වසරේ ඇති මේ රටේ ඇති වෙච්ච අරගලයක් එක්ක. ඉතාමත්ම කිසිම දේශපාලන පක්ෂ නායකත්වයකින් තොරව තාවත්ම සාමකාමී විදිහට යම් යම් අවස්ථා තිබුණා යම් යම් කණ්ඩායම් විසින් මේ ඒ වෙලාවේ ඒ ජනතා නැගිටීම අසාර්ථක වෙන්න කරපු යම් යම් කුමන්ත්‍රණ අපි දැක්ක. නමුත් මේ රටේ සාතිශය බහුතරයක් වෙච්ච ඒ පුරවැසියෝ ඉතාමත්ම සාමකාමීව අපිට ව්‍යවස්ථානුකූලව ලැබිලා තියෙන අයිතිය පාවිච්චි කරලා අරගලයක් කරලා මේ රටේ අගාධයට දානට උත්සාහ කරපු යම් කිරිසක් ඒ බලයේ දේශපාලන බලයෙන් తాවකාලිකව ඉවත් කරන්නට ඒ හැකියාව ලැබුණේ ඒ අපේ පුරවැසි නැගිටීමක් හින්දා. ඉතින් එතනින් එහාට ගිය මේ අපි හැමතිස්සෙම කතා කරන මේ රට හරිපැත්තට ගන්න අවශ්‍ය කරන දේශපාලනයෙන් එහාට ගිය ජාතික ව්‍යාපාරික අවශ්‍යතාව කියන එක ඇත්තටම අපිටත් හොඳටම දැනලා තිබුණා. ඉතින් අපේ රාජකීය පඬිත කැකිරාවිත් සුදසන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් මේකට අපකප වෙලා වැඩ කරපු ඒ සියලුම සිවිල් සංවිධායක ක්‍රියාකාරිකයන්ට අපි ඉතාමත්ම ගෞරවයෙන් ස්තුතිපද කරනවා. මොකද මේ වගේ මේ කාලීන අවශ්‍යතාවය මේ රටේ අද වෙනකොට මේ අද තමයි මේ අපේ ඉතිහාසෙදම ගත්තොත් එහෙම මේ වගේ සංවිධානයක දැඩිම අවශ්‍යතාවක් මේ මාපොලේ පවතින්නේ. මම හිතන්නේ මේකේ තියෙන එක්තරා ඉතාමත්ම භයානක පැත්තක් අපේ මිතුරු බ්‍රුණ දිවාකර මහත්මයාත් ඕගලන්ට හොඳින් පැහැදිලි කරා. මම ඒක තව පොඩ්ඩක් එතනට එහාට ගිහිල්ලා චුට්ටක් මේක දිගහැරලා දෙන්නම්. දිගහැරලා ගමු අපි මේක. මොකද අපි දන්නවා අපි ඔක්කොටම දැන් මමත් පෞද්ගලිකව ගත්තොත් එහෙම දේශපාලන ක්‍රියාකාරිකයෙක් මෙතන ඕන තරම් ඉන්නවා. තවත් විවිධාකාර දේශපාලන මතිමතාන්තර ක්‍රියා නියෝජනය කරන ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ක්‍රියාකාරීන් ඒ වගේම සිවිල් ක්‍රියාකාරීන්. නමුත් අපිට දේශපාලනයක් කරන්නවත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ කියන එක මම හිතන්නේ අපි ඔක්කොටම මතක තියෙන්න ඕනේ. අපි අද වෙනකොට මේ දේශපාලන පක්ෂණින් එළියේ ඉඳලා අපිත් වෙන් වෙලා තැන් තැන් වල වෙන වෙනම අපි හිතන් ඉන්නව නම් අපිට තනි තනි කණ්ඩායම් වශයෙන් ඉඳලා මේ රට බේරගන්න මේ රට බේර ගන්නට ඒ කරන වැඩේ කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. එක දවසක් උදාවේ අපේ උදේට නැගිටලා දොර ඇරලා බලනකොට සමහර විට විදේශ ජාතිකයෙක් ඇවිල්ලා අපේ දොරට තට්ටු කරලා ගියායි මේ අද වෙනකොට මේ ඉඩම් කෑල්ලත් අපේ තමයි ඕගොල්ලෝ අපේ මේක ඇතුලේ ඉන්න කුලීකාරයෝ විදියට කියලා. මොකද අපි මේක ඇතුලේ තව දුරටත් කුඩා කුඩා කණ්ඩායම් විදිහට බෙදලා අපේ තියෙන වෙනස්කම් භාවිතා කරලා අපිට වෙන් වෙන්න හොඳට මතක තියාගන්න මේ වෙනස්කම් අපි අතර තියෙන මේ වෙනස්කම් වලින් ඉතාමත්ම බහුතරයක් හදලා තියෙන්නේ හැදිලා තියෙන්නේ අපිට අවශ්‍යතාවක් ඇතුව නෙමෙයි මේ රටේ ඉන්න මේ මෙච්චර කාල 2000න් පස්සේ පාලනය කරපු සියලුම දේශපාලඥයෝ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා ඔවුන්ගේ තමන්ගේ පෞල් පාලනය පැවැත්ම උදෙසා අපි අතර ඇති කරපු බෙදීම්. ඉතින් අන්නේ බෙදීම් වලට රැවටිලා අපි තවදුරටත් මේ විදිහට බෙදිලා අපි හිතනවා මේ සටන ජය ගන්න පුළුවන් කියලා. එක දවසක් උදාවේ අපි ඔක්කොම රැවටිලා වෙලා يعني පරක්කු වෙලා වැඩ වෙන අවස්ථාවක්. මම හිතන්නේ ඒකේ හොඳම උදාහරණ පහුගිය මාස 12 කාලය පුරාවට මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෙච්ච දේවල්
ඒවගේම සම්මත වෙච්ච අනපනත් ඒවගේම අපේ විදේශ රටවල් එක්ක ගිවිසුම් ගත වෙච්ච අවබෝධා ගිවිසුම් ගැන පොඩ්ඩක් හොයලා බලුවොත් මම හිතන්නේ ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබි. මම පොඩි උදාහරණ කීපයක් කියන්නම්. ඔයගලන්ට මතක ඇති يعني අපි ඔක්කොම දන්නවනේ අපේ හම්බන්තොට වරාය 99 අවුරුද්දකට වදිනා චීනයට. ඊට පස්සේ ගිය වස 2022 වසරේ ජූලි මාසේ මට මතක විදිහට බලශක්ති ඇමති ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවක කියනවා චීන රජය විසින් ලොකු ආයෝජනයක් කරන්නට යනවා හම්බන්තොට ඒ වරායේ අපිට අපේ වෙතන තෙල් පිරිපහදුවක් ඇමරිකාන් ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිතව තෙල් පිරිපහදුවක් කරනවා මේක විශාල රටකට යන ආයෝජනයක් මේකත් එක්ක ඇත්තටම රටට ඉතාමත්ම හොඳ තත්ත්වයක් පත් වෙනවා රටට හොඳ තත්ත්වයක් උදා වෙනවා කියලා දැන් විදේශ ආයෝජනයක් එනවා නම් අපි දන්නවා සාමාන්‍ය සරල කාරණා කීපයක් සම්බන්ධ වෙනවා එකක් තමයි අපේ රටට ඒ විදේශ ආයෝජනයත් එක්ක විදේශ විනිමයක් හම්බෙන්නේ නැහැ නැත්නම් යම් ඩොලර් ප්‍රමාණයක් අපේ රටට හම්බෙන්න ඕනේ මොකද ඒ ඒ ආයෝජනය කරලා යම් කිසි දයක් ගොඩනගනවා නම් ඒකට අවශ්‍ය කරන මුදල් ටික ප්‍රාග්ධනය ගලා එන්න ඕන රට ඇතුළට. එතකොට මේ වෙලාවේ ඒ චීනය විසින් මේ යෝජිත ඒ වෙලාවේ කියපු ඒ තෙල් පිරිපහදුව හදන්න අවශ්‍ය කරන සියලුම දේවල් යන්ත්‍රෝපකරණ වල ඉඳලා සාමාන්‍යයෙන් අනු ඒ කියන්නේ විශේෂයෙන්ම චීන රජය විසින් ඒ වගේ දයක් කරනවා නම් එහෙම ඔවුන්ට අවශ්‍ය කරන සියලුම දේවල් ඔවුන් ගේන්නේ ඒ කියන්නේ අපනයනය කරන්නේ චීන රටින්මයි. එතකොට මේ මුදල් ටික කවදාවත් අපේ රට ඇතුළට මේ අපි මේ කතා කරන්න යන්නේ මේ අධිරාජ්‍යවාදී විරෝධී කතාවක් නෙමෙයි. මේක තියෙන ඇත්ත තේරුම් කරලා දෙන්න. එතකොට මේ ප්‍රාග්ධනය අපේ රට ඇතුළට ගලාගෙන එන්නේ නැහැ. මේ මුදල සම්පූර්ණයෙන්ම චීනයේ සැපයුම් කරවන්න ඔවුන් චීන රට ඇතුළෙම ඒක සම්පූර්ණයෙන්ම තුලනය කරලා දෙනවා. ඒ කියන්නේ ඒක සෙටල් කරලා දෙනවා. ඊට පස්සේ මේ වගේ ආයෝජනයක් එනවා නම් සාමාන්‍යයෙන් ඒ ආයෝජනය තුළින් නිෂ්පාදනය කරන දේවල් හෝ සේවාවල් අපේ රට ඇතුළට හම්බ වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කිව්වා මේක ඇවිල්ලා ප්‍රතිඅපනයනය කිරීම සඳහා කරන දෙයක් කියලා. එහෙමනම් මේ තෙල් පිරිපහදුවෙන් ඒ නිෂ්පාදනය කරන ඒ බොරතෙල්වලින් නිෂ්පාදනය කරන ඩීසල් පෙට්‍රල් වගේ දේවල් අපේ ලංකාව ඇතුළට එන්නේ නැහැ. එතකොට අපේ ලංකාව ඇතුළට තියෙන ඒ තෙල් ආගෝදිර විසඳුමක් එන්නේ නැහැ. එතකොට අපේ රට ඇතුළේ මේ විදේශ මුදල් ටික ගලා එන්නේ නැහැ. ඒ නිෂ්පාදනයෙන් හම්බෙන දේ අපිට හම්බෙන්නේ නැහැ. ඊළඟට තමයි රැකියා අවස්ථා. සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකේ පුරාවටම මේ වගේ ආයෝජන බැලුවොත් එහෙම ඒ චීන රජයේ මැදිහත් වෙලා රජයක් විදිහට මැදිහත් වෙලා කරන ඒ ආයෝජන වලදී සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සේවා කියන්නේ සපේන තමන්ගේ සේවකයන් උන් තමන්ගේ රකින් තමයි 90%ක්ම ගෙන්නන්නේ. අපි කියන්නේ ස්කිල් ලේබර් එක. ඒතොර එතනින් අපට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒතොර ඒක හරහා අපි දැක්ක 2022 ජූලි මාසේ ගාඩියන් කියන නිවුස් පත්‍රය මේ ප්‍රවෘත්ති පත්‍රයේ සඳහන් වුණා මෙතන සමහර විට චීනය විසින් නාවික කඳුරක් ස්ථාපිත කරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන් කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම චීනයේ වගේ දෙවැන්ත රටවල් වෙනත් රටවලට ගිහිල්ලා නාවික කඳුරක් ඒ කියන්නේ හමුදා කඳුරක් ඒ රටක ඇතුළේ ස්ථාපිත කරනවා කියන එක අපිට මොන විදිහෙන් හරි විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස දෙක තුනක් ඇතුළත විශාල විරෝධයක් આવත් එහෙම ගලවගෙන යන තත්ත්වෙට පත් කරන්න පුළුවන්. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේත් චීනයත් සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල නාවික කඳුරක් පිහිටවනවා කියන්නේ ඒක ඔවුන්ගේ අපි කියනවා නැෂනල් ඉන්ට්‍රස්ට් එක ඇතුළේ සාමාන්‍යයෙන් අවුරුදු 15ක 20ක අති අනාගතයක් පුරෝකථනය කරන කරන දෙයක්. ඔවුන්ගේ ඒ ප්‍රදේශයේ තියෙන භූගෝලීය දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය කරන හමුදාමය යාන්ත්‍රණය හදන්නට අවශ්‍ය කරන පසුබිම හදන තැනක්. ඒ වගේ දෙයක් ඒ වගේ හම්බන්තොට ස්ථාපිත වුණොත් එහෙම සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කරන්නේ ඒ රටවල් පුළුවන් තරම් දේශපාලන සහ ආර්ථික මේ වශයෙන් ඒ රට ඇතුළේ ප්‍රශ්න ඇති කළා රටේ සමෘද්ධියක් ඇති වෙන්න දෙන්නේ නැහැ. එතකොට ඔවුන්ගේ ඒ කටයුතු කරන යන්න අවස්ථාව හම්බෙනවා. මේක ඇමරිකා එක්සත් ජනපදයේත් ලෝකයේ ඕනෑම බලවත් රටක් කරන දෙයක්. දැන් එතකොට හම්බන්තොට ඒක වුණොත් එහෙම අපි දන්නවා අනිවාර්යයෙන්ම කොළඹ වරායට ඇමරිකාවත් ඒ වගේම ඉන්දියාවත් ඒ වගේම තරඟ කරනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ අපි දන්නවා වරායටත් ඉන්දියාව විසින් මේ බලපෑම සිද්ධ කරනවා. එතකොට 2022 ම මැද භාගයේ අපි අත්සන් කරපු අවබෝධය කිසිම ඉන්දියාවත් එක්ක අපි පැහැදිලිව දැක්කා අපේ බලශක්තිය අපේ තියෙන ගුවන් සේවාවන් ඒ වගේම අපේ තියෙන සියලුම ප්‍රවාහන මර්මස්ථාන මේ සියල්ලක්ම ඉන්දිය රාජ්‍ය මැදිහත් වෙලා ඉන්දිය රාජ්‍ය අනුග්‍රහය ඇතිව එන ආයෝජක ඉන්දියා ආයෝජකයන්ට සම්පූර්ණයෙන්ම ලබා දෙනවා කියන එක. දැන් අපි පෞද්ගලිකව දේශපාලනික මතවාදයක් විදිහට අපි විරුද්ධ නැහැ. පෞද්ගලීකරණය වෙනකොට අපි සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය සඳහා අපි ඒ පිළිබඳව සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා පෞද්ගලීකරණය කියන එක හරහා රටක තියෙන ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය වෙනත් රටකට උගස් වෙනවා නම් අන්න එතනදී අපට වගකීමක් තියෙනවා ඒ වෙනුවෙන් නැගී සිටින්න සහ කතා කරන්න. මොකද මේක වර්ග කිලෝමීටර් 65000ක් වගේ ඉතාමත්ම කුඩා රටක් මිලියන 22 ජනතාවක් විතරයි ජීවත් වෙන්නේ. ඒකිනුත් ශ්‍රම බලකාය මිලියන 9000ක් විතර. ඉතින් මේ වගේ පොඩි රටකට අපිට ගොඩනැගෙන්නට තියෙන ඉතාමත්ම වැදගත්ම දේවල් ටික
අමුමුවේ අපේ අස්පනා අපිට වෙන රටවලට යනවා නම් කියන්නේ අපේ දේශපාලඥයෝ විසින් තමන්ගේ දේශපාලන පැවැත්මට මම මේ තමන්ගේ දේශපාලන පැවැත්ම කියන එකට ඒ ඒ ඒ කාරණාව මතු කරන්නේම සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් දේශපාලඥයන්ට බලයෙන් නම් අනිවාර්යයෙන්ම මහජන කැමැත්ත තියෙන්න ඕනේ. නමුත් අපි දන්නවා අපේ රටේ මේ වෙලාවේ මහ පොළොවේ තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වෙනසත් එක්ක මේ වෙලාවේ රජයේ ඉන්නේ මහජනතාවගේ ජනමතයක් නැති පිරිසක්. ඉතින් එහෙනම් ඔවුන්ට බලයේ ඉන්නට ඔවුන්ට කරන්න සිද්ධ වෙන අනිත් දේ තමයි විදේශ සම්බන්ධතා හරහා ඔවුන් ඉල්ලන ඕන දෙයක් දීලා මේ රටේ බලය තියාගෙන යන්න. ඒක තමයි දැන් මේ වෙලාවේ කරමින් ඉන්නේ. ඒ කියන්නේ අපි ජනතාව පැත්තෙන් හිටගන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය කරන දේවල් ටික කරන්නේ. නමුත් බලයේ ඉන්න අවශ්‍යතාවයට එහෙම නැත්නම් බලයේ ඉන්න අවශ්‍ය බලයේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මුදල් ටික ප්‍රාග්ධනය ලබා ගන්න ඒ විදේශ රටවල් උන්ගේ තියෙන භූගෝලීය දේශපාලන ඇතුලේ සංතරපණය කරමින් ඉන්නවා. ඉතින් මේ වගේ ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකට අපි පුරවැසිය විදිහට ඇස්කම් පියාගෙන ඉන්න නිසා මොවුන් මේ රට අරගෙන යනවා. ඉතින් මම කියන්නේ තව දුරටත් අපිට ඒ කියන්නේ මෙතන දේශපාලනය පිළිබඳ උනන්දුවක් තියනා ඉන්නවා නම් අපිට බෑ දේශපාල පක්ෂ දේශපාලනය ඇතුලේ විතරක් හිර වෙලා මේ රට ගොඩ ගන්නට පුළුවන් කියන විශ්වාසය මත ඉන්න. මොකද එතනට යන්න කලින් ගොඩක් දේවල් මේ රටේ මේ මහපොළොවේ වෙනස් වීමට නියමිතයි. ඊළඟ මැතිවරණයක් එන්නත් කලින් මේ මහපොළොවේ ගොඩක් දේවල් වෙනස් වීමට නියමිතයි. අන්නේ වෙනසකට කලින් මම හිතන්නේ පුරවැසිය විදිහට ඒ අවදිවීම ඒ දැනුවත්භාවය අපි ගාව තියෙන්නට ඕනේ. මේ ආණ්ඩුව එහෙම නැත්නම් මේ රජය විසින් ගන්නා මේ රජය හෝ මම කියන්නේ ජාතික ව්‍යාපාරයක් වුණාම ඒ රටේ පාලන තන්ත්‍රය විසින් ගන්නා සෑම අඩියක්ම පියවරක් පිළිබඳව ඉතාමත්ම අවධානයෙන් ඉඳ සිද්ධ වෙනවා. අපේ රටේ හරි මේ රටට ආදරය කරන දේශපාලන සංස්කෘතියක් බිහි වෙනකම් ඒ වගේම මේ රටට ආදරය කරන දේශපාලඥයෝ ටික මේ රටේ නායකත්වය බාර ගන්නකම් අන්නේ ඒ අවස්ථාව වෙනකම් මම හිතන්නේ මේ වගේ සිවිල් ව්‍යාපාරයක අවශ්‍යතාව දැඩිව මේ මහපොළොවේ තියෙනවා. ඉතින් එතනදී ඉතාමත්ම ආදරෙන් කියන්නේ අපිටත් මේකට ආරාධනා කරා මීට මාස 12කට විතර කලින් මම හිතන්නේ මේ සාකච්ඡාව පටන් ගත්තේ අපි දේශපාලනයක් වෙනම කරත් ඒ දේශපාලනයේ පැත්තකින් තියලා මේ වගේ ජාතික ව්‍යාපාරයකට සෑම අවස්ථාවකම ඒ දේශපාලන ඒ ජාතික ව්‍යාපාරයට යටින් සියලුම දේශපාලන මතවාදයන් සහ පක්ෂය ඒකට අනුගත වෙන්න ඕනේ කියන තැන ඉඳන් තමයි අපිට පුළුවන් දායකත්වයක් සිවිල් පුරවැසියන් විදිහට මේකට ලබා දෙනවා කියලා ඒ අපේ තියෙන පොරොන්දුව මේකට ලබා දුන්නේ. මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මොකද අවාසනාවකට අපි දන්නවා අද වෙනකොට මේ රටේ ඔබගේ අපේ પરම්පරාව අපගේ දෙමව්පියන්ගේ પરම්පරාව විසින් ගත්ත වැරදි දේශපාලන තීන්දුව හින්දා අද වෙනකොට අපේ රටේ තියෙන තත්ත්වය මම හිතන්නේ මටත් වඩා ගොඩක් හොඳින් සමහරට ඔයගොල්ලෝ දන්නවා ඇති. හැබැයි අපිට අයිතියක් නැහැ අපිට එහෙම වුණා කියලා අපේ රටේ ඊළඟ අනාගත પરම්පරාවට අපේ රටේ දූ දරුවන්ගේ අනාගතයට ඒ தત્ත්වය අපිට තියෙන ඒ අපේ තියෙන කර්මයම තව 10 ගුණයකින් විතර වැඩි කරලා අපේ දරුවන්ගේ කරෙන් තියන්න. මම හිතන්නේ රටේ තියෙන අවදානම ගැන මෙතනින් ඉතාමත්ම උගත් බුද්ධිමත් පිරිසක් දිගින් දිගටම කියන්න අවශ්‍ය නැහැ. ඉතාමත් බරපතලක தત્ත්වයක තියෙන්නේ අපි ඉතාමත්ම අවදානෙන් සිටි தત્ත්වයක තියෙන්නේ මේ වෙලාවේ අපි දකින්නවා නයි මුගටි ඔක්කොම එකම කොටේ උඩට නැගලා තියෙනවා. ඔවුන්ගේ බලය ගිලින තැනට ආවහම විවිධ සන්දාන හදාගෙන එකම මූණු ටික අර සාමාන්‍යයෙන් කියන්නේ පරණ අරක්කු අලුත් බෝතල් වල දාන දෙනා වගේ එකම කුණු කාණු තවත් අලුත් කුණු කාණු වලට හැරි හැරි හැමතැනම සන්දාන බිහි වෙනවා. තවදුරටත් ඔවුන් විශ්වාස කරනවා මිනිස්සුන්ව රවට්ටලා ඔවුන්ගේ මේ දූෂිත දේශපාලනය ගිකරගෙන යන්න පුළුවන් කියලා. නමුත් මම එක උදාහරණයක් කියලා මගේ කතාව අවසන් කරන්නම්. ඊයේ දවසේ අපි කිසිම ආකාරයකින් මීට කලින් සම්බන්ධ වෙලා නැති සිවිල් පුරවැසියන් කිහිපයක් සති දෙකකට කලින් අපේ කාර්යාලයට ඇවිල්ලා 10 දෙනෙක් විතර පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරලා ආපු පිරිසක්. මම හිතන්නේ පුත්තලම කිව්වම අපිට තියෙන වෙනස්ම අත්දැකීමක්, අපේ තියෙන සමාජ පිළිගැනීම වෙනස්ම පිළිගැනීමක්. පිරිසක් ඇවිල්ලා අපිට කිව්වා අපි කරන කියන දේවල් ගොඩක් බලන් ඉන්නවා, කරුණාකරලා ඒගොල්ලන්ගේ ගමේ 300ක් 400ක් ඉන්නවා ඇවිල්ලා කතා කරන්න කියලා. අපිට යම් සැකයක් තිබුණා, සැකයකුත් තිබුණා, යම් කිසි අපි කියන රිවිජිකිච්ඡාවකුත් තිබුණා. මේක ඇත්තටම සාර්ථක වැඩක්ද මොකද්ද දන්නේ නැහැ මෙතන වෙන්නේ කියලා. නමුත් අපි එතනට ගියා ඊයේ දවසේ දෙකට තමයි උත්සවෙත් තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ. 400කට 500කට ආසන ප්‍රමාණයක් තනියෙන් සංවිධානය වෙලා කිසිම දේශපාලන නායකත්වයක් නැතුව රටේ අවශ්‍යතාවක් වෙනුවෙන් ගමේ අවශ්‍යතාවක් වෙනුවෙන් ඒ පිරිස එකතු වෙලා හිටියා. එතන හිටිය පිරිසකින් වැඩි පිරිසක් මම හිතන්නේ 250කට ආසන ප්‍රමාණයක් කාන්තාවන් අපේ රටේ අම්මලා ඔක්කොම ඇවිල්ලා හිටියේ වෙනසක් වෙනුවෙන් පිළිගන්නට පුළුවන් කතා කරන්න පුළුවන් පිරිස් එක එකතු වෙන්න හිතාගෙන මේ කිසිම දේශපාලන පක්ෂ නායකත්වයකින් සහ අනිවාර්යෙන් අපෙන්වත් උදව්වක් කියලා සංවිධානය කරපු මේ හමුවක් නෙමෙයි. මම කියන්නේ අපි හැමතිස්සෙම කියනවා අපේ රටේ මිනිස්සු රැලි වලට අහු වෙනවා,
දේශපාලනයේ තියෙන පක්ෂ දේශපාලනයේ විතරක් හැමතිස්සෙම යට වෙනවා කියලා. නමුත් මේ රටේ මහ පොළවේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ තියෙන සාම්ප්‍රදායික දූෂිත දේශපාලන එපා වෙලා අවසන්යි. ඔවුන් නිසි නායකත්වයක් ලැබෙනවා නම් නිසි පිරිසක් ඉස්සරහට එනවා නම් ඔවුන් ඉතාමත්ම ආදරයෙන් ඉතාමත්ම බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා මහ පොළවේ මේ රට හරි පැත්තට තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ට අපිට වැරදුනා කියලා දන්නවා හැබැයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හරි පැත්තට ගෙන යන්නට ඔවුන් ඒ වෙනස බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතනදී මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ වගේ සිවිල් පුරවැසි සංවිධානයක අවශ්‍යතාව දැඩිව තියෙනවා. ඔවුන් එක්ක මොකද ඔවුන්ට තවදුරටත් වරදින්නට ඇත්තටම ඉඩකඩක් නැහැ. ඔවුන් ඒ තරම් හෙම්බත් වෙලා ඉන්නේ. ඔවුන් ඉතාමත්ම අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සුත් එක්ක මම කියන්නේ අපිට මේ රටේ අසරණ පුරවැසියන් තවදුරටත් රවට්ටන්න අයිතියක් නැහැ මේ දේශපාලඥයන්ට. ඒක සම්පූර්ණයෙන් අහෝසි විය යුතුමයි. ඉතින් එතනදී මම හිතන්නේ ඔබ වහන්සේලා ප්‍රමුඛ මේ ජාතික ව්‍යාපාරයට අපේ දායකත්වයේ පුරවැසිය විදිහට අනිවාර්යෙන් අපි ලබා දෙනවා. මේ ව්‍යාපාරයේ සාර්ථක වෙලා මේ රට හරි පැත්තට ගන්න මාර්ගයට දාන අඩිතාලමේදී නිවැරදි දේශපාල يعني මේ සියලුම දේශපාල පක්ෂ වෙන්න පුළුවන් දේශපාල කණ්ඩායම් වෙන්න පුළුවන් හරි පැත්තට අරගෙන මේ රට කියන මේ ශ්‍රී ලංකාව කියන අපේ රට ප්‍රමුඛතන දීලා මේ රටට ආදරය කරන මිනිස්සු ටිකක් දේශපාලන නායකයෝ ටිකක් මේ රට බාර ගන්න අවශ්‍ය කරන ඒ තැන හදා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා දෙන්නට සහ එතනින් එහාට ගිහිල්ලා ඒකට අවශ්‍ය කරන උපදේශ සහ අනුශාසනා දීලා සහ මුළු ජනතාවක් මේකට වටේ පෙළගස්සන්නට සියලුම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.